අයිබෝන් කියලා පිළිගන්න සිළු දෙනාගේ YouTube channel එකට ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ ගෝවා මල් වෙනස්ම ආකාරයකට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි දන්නවා අපි සාමාන්‍යයෙන් ගෝවා මල් ගෙදර හදන්නේ අලගෙඩියක් එහෙම කපලා දාලා කිරටනේ. ඉතින් දැන් මම අද මේ කියලා දෙන ක්‍රමයේදී මේකේ තක්කල් රස ටික වැඩිපුර දැනෙන විදිහට තමයි අපි මේ ගෝවා මල් එක පිළිල කරන්නේ. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේකෙදී මැටි වාජනයක්ම භාවිතා කරන්න. මොකද තක්කාලි වල තියෙන ඇසිඩ් අපි දන්න දෙයක් තමයි ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරනවානේ. ඒක අපේ ශරීරයට ඉතාමත් අහිතකර දෙයක්. ගොඩක් අය දැන් අද කාලේ මේ පිළිකා වගේ රෝග හැදින්නෙත් ඉතින් අපි මේ වගේ භාජනවල ඇසිඩ් අඩංගු ආහාර භාවිතා කිරීම නිසා තමයි. ඉතින් ගොඩක් අයට අපි නිතරම බලන්න ඕනේ ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරන්න. ඉතින් ඔයාලා මගේ YouTube channel එක බලන අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා bell icon එකත් press කරලා තියාගන්න. මගේ videos හොඳයි නම් ඔයාලගේ යාළුවන්ට බලන්න social media වල Facebook එකේ share කරන්න. හොඳයි. එහෙමනම් ඉතින් අපි යමු අපේ video එකට. මෙතන තියෙනවා මල් ගෝවා ග්‍රෑම් 500ක්. මෙතන තියෙනවා මම බ්ලෙන්ඩ් කරගත්ත තක්කාලි කිඩි 4ක පේස්ට් එකක්. 3/5 කුඩු මේස හැන්දක්. මිරිස් කුඩු මේස හැන්දක්. අබ ස්වල්පයක්. අඹරාගත් සුදු ලුණු සහ ඉඟුරු මේස හැන්දක ප්‍රමාණයක්. කරපිංචා රම්පෙ. ලුණු කා ස්වල්පයක්. කුරුඳු ස්වල්පයක්. තෙල් මේස හැඳි දෙකක්. පොඩි බීලුණු පිටියක්. අමු මිරිස් කරල් දෙකක්. හොඳයි දැන් බලන්න අපේ මේ දෙවෙනි පීවර මම අපේ මල් ගෝවා පොඩියට කඩාගෙන හොඳට හොදගත්තා. අපි දැන් මේක හොඳට තම්බා ගන්න අවශ්‍යයි. හොඳයි දැන් අපි වතුර ටිකක් රත් වෙන්නට තියලා අපි මේ ගෝවා මල් ටික හොඳින් තම්බා ගමු. මෙන්න මේ ආකාරයට. හොඳයි දැන් මම මේක තම්බගෙන අවසానයි. මම මේක විනාඩි 10ක් 15ක් වගේ ගින්දර අඩු කරලා හොඳට තම්බ ගත්තා. ඉතින් ඕගොල්ලෝ පොඩ්ඩක් මේක අතට අරන් වුණත් ඔයාලට පොඩි කරලා බලන්න පුළුවන්. මේක හොඳට තැම්බිලාද කියලා අතින් අල්ලනකොට මේ නැට්ට වුණත් පොඩි වෙනවා. හොඳට තැම්බිලා නම්. ඉතින් මේ ප්‍රමාණයට තැම්බුණා නම් මේක ඇති. දැන් අපි බලමු අපි ඊළඟට මොනවද කරන්න අවශ්‍ය කියලා. භාජනය ක්ලිපේ තියලා රත් වුණාම අපේ පොල් තෙල් ටික මේකට එකතු කරනවා. මට තව දෙයක් ඔයගොල්ලන්ට කියන්න අමතකුණා. ඔයගොල්ලෝ දැන් අර අපේ ගෝවා මල් ලයින් කරනකොට ඒකේ අපි තම්බාගත්ත වතුර ඉතුරු වෙනවනේ. ඔයගොල්ලෝ ඒක විසි කරන්න එපා. ඒක තියාගන්න මේ ස්ටොක් එක. මොකද අපිට වතුර එකතු කරනොත් මේ ස්ටොක් එක තමයි මේකට එකතු කරගන්න අවශ්‍ය වෙන්නේ. දැන් අපේ තෙල් ටික හොඳට රත් වුණා. අපි මේකට අබ ටික එකතු කරගමු. දැන් ඕගොල්ලොන්ට පේනවා අබ මේ පුපුරනවා. ඉතින් මේ ගන්න හොඳට තෙල් රත් වෙනකන් අබ ඒගොල්ලෝ මේකට එකතු කරන්න එපා. මොකද එහෙම වුණොත් අබ පුපුරන්නේ නැහැ. දැන් අපි මේකට අපි රම්පේ කරපිංචා ටිකක් එකතු කරගමු. හොඳයි දැන් අපි මේකට අපි කලින් අඹරාගත් සුදු ලුණු සහ ඉඟුරු පේස්ට් එකත් එකතු කරගමු. අපි දැන් මේකට කුරුඳුත් එකතු කරගමු. ලුණු සහ අමු මිරිස් එකත් අපි එකතු කරගමු. දැන් අපි මේ ටික ටිකක් වෙලා සාමාන්‍ය ප්‍රමාණයක් බැදගමු. මෙන්න මේ ආකාරයට. පේනව නේද? දැන් මම මේක සාමාන්‍ය චුට්ටක් කළා තමයි බැදගත්තේ විනාඩි දෙකක් වගේ. ඉතින් මේ ප්‍රමාණයට බැදුනොහම අපි මේකට එකතු කරගන්න ඕනේ අපේ කහ ස්වල්පය සහ ලුණු ටික. ඒ සමගම අපි මේකට අපි බ්ලෙන්ඩ් කරගත්ත අපේ තක්කාලි ගෙඩි 4 දෙකට එකතු කරගමු. මෙන්න මේ ආකාරයට. දැන් අපි මේක හොඳට රත් කරගමු. දේ තමයි අපි හැමෝම දන්න කාරණාවක්
තක්කාලි දෙහි වගේ දේවල් ඇසිඩ් තියෙනවනේ. දැන් එතකොට අපි ලෝහ භාජනයකට ඒවා එකතු කරොත් ඒ ලෝහ ද්‍රව්‍ය අපේ ආහාර වලට එක්පට එකතු වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒවා අධික උෂ්ණත්වයකදී රත් වෙනකොට ඉක්මනට ඇසිඩ් නිසා අපේ ආහාරයට එකතු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම නිතරම ඕගොල්ලන්ට දෙන උපදේශයක් තමයි පුළුවන් තරම් අපි මැටි භාජන වගේ දේවල් භාවිතා කරන්න ඕනේ. මොකද ඒක අපේ ශරීර සෞඛ්‍යයට ඉතාමත් හොඳයි. මොකද රත් වෙන්න චුට්ටක් පරක්කු වෙනවා. නමුත් ප්‍රශ්නයක් නැහැ. මොකද මේක අපේ ශරීර සෞඛ්‍යය ගැන තමයි අපි හිතන්න ඕනේ. ඉතින් ඒකයි මම මේ දැන් මේකට අපි මම ගොඩාක් තක්කාලි භාවිතා කරානේ. ඉතින් ඒ නිසා තමයි මම මේ මැටි භාජනේ මේක හදන්න භාවිතයට ගත්තේ. දැන් ඔන්න මම අවසාන වශයෙන් තුන පහ කුඩු සහ මිරිස් කුඩු ටිකත් එකතු කරගන්නවා. මෙන්න මේ ආකාරයට. එකල අපි හොඳට මේක මේ විදිහට කලවම් කර කර පොඩ ලිපේ තියාගමු හිඳිනකම්. මම විනාඩි 10කට කිට්ටු වගේ අපේ මේ තක්කාලික තැම්බෙනකම් පොඩ්ඩක් මේක හිඳිනකම් හිඳර අඩු කරලා ලිපේ තිබ්බා. දැන් මේක දැන් මේ ඕගොල්ලෝ පේන ඇති මේ චුට්ටක් දැන් මේ තෙල් බේරන ගතියක් තියෙනවා. අන්න ඒක තමයි අපේ නියම පදම. දැන් අපි මේකට අපි ගෝමල් ටික එකතු කරගමු. මෙන්න මේ ආකාරයට. स्टॉक अभी ये स्टॉक के दाम मेकर देखा तो पड़ेगा मैं मैं आ कर देखा आ कर देखा देखा तो पड़ ला अभी मेकर थावट ठीक है लावा टाइम बिन्ने टाइम ठीक है तारु लावा मेकर दें गोवा माल देखा तो कर दीपे तियान ले हेतु तमा ගෝමල් අපි තැඹුයි වෙනමනේ. එතකොට දැන් මේ කුළුබඩු වර්ග තක්කාලි සෝස් හැමදේම මේ ගෝමල් වලට හොඳට උරා ගන්න ඕනේ. ඒ නිසා තමයි අපි සාමාන්‍ය වෙලාවත් මේක අපව මදකින්නේ ලිපේ තියාගන්නේ. නැත්තම් අර අපේ එකතු කරපු කුළුබඩු වර්ග මේකට හරියට උරා ගන්නේ නැහැ. එතකොට නියම රස අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේක ගින්දර අඩු කරලා මෙන්න මේ ආකාරයට ලිපේ විනාඩි 5කට තඹ ගමුකෝ. මම දැන් විනාඩි 5කට පස්සේ ලිප ඔෆ් කරා. ඉතින් දැන් බලන්න අපි ගෝවමල් ව්‍යංජනේ හදාගෙන අවසానයි. මේක ඇත්තටම තක්කාලි රසයක් තමයි අපිට මේකේ ප්‍රධාන වශයෙන්ම දැනෙන්නේ. ඉතින් සමහර අය තක්කාලි කන්න ගොඩක් ආසයිනේ. ඉතින් ඒ වගේටත් මේක ගොඩක් හොඳයි. උගුල් හදලා බලන්න. ඉතින් මේක ගොඩක් සැර නැහැ. මොකද අපි මිරිස් යම් අඩු ප්‍රමාණයක් භාවිත කරපු නිසා. ඉතින් දැන් ඉතින් අපි ව්‍යංජනේ හදා අවසానයි. ඉතින් ඕගොල්ලෝ මේක හදලා රස බලලා පල්ලෙහා මයි කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. ඉතින් මම නැවතත් මේ වගේම රසවත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එපිසෝඩ් එකකින් ඔයාලා හමුවට එන්නම්. එතකන් ඔයාලට සුබ දවසක්.